ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අනුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද සභාවට දැනුම් දුන්නා. 2019 ජනවාරි 11 වෙනිදා සිකුරාදා පූර්ව භාග 10 සිට අපර භාග 12:30 දක්වා ආනුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීම නියමිත බව සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙර මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණා ඔය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාදාමය, ඒ ක්‍රියාපටිපාටියට අනුව ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන්න ඕනේ වාර්තා මොනා හරි දෙනකොට දින 3කට කලින් දැනුවත් කරලා. නමුත් ඒ දින 3කට කලින් දැනුවත් කිරීමකින් තොරව දැන් ඔබතුමා අද කියනවා හෙට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවායි කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවේ මීට කලින් එකඟ වෙච්ච ක්‍රියාවලියට පටහැනි දැන් මේ ඉදිරිපත් කරන යෝජනාව. ගරු මන්ත්‍රීතුමා, ඊයේ අපි පක්ෂනායක රැස්වීමේදී ගත තීරණයක් අනුව තමයි මේක අපි ඉදිරිපත් කරන්නේ. දැන් පක්ෂනායක රැස්වීම පාර්ලිමේන්තුවට වඩා උත්තරීතර නැහැනේ ගරු නියෝජ කතානායකතුමනි. ඒ යෝජනාව අනුව අපි සාකච්ඡා කළා තමයි මේ යෝජනාව පක්ෂනායකින් ඔබතුමාට ඉදිරිපත් කරේ. මීට ඉස්සෙල්ලත් කෙටි දැනුම් දීමකින් පක්ෂනායකින්ගේ සභාවේ එකඟත්වය අනුව තමයි අපි ක්‍රියා කළා තියෙන්නේ. එච්චරයි මෙතන අපි මෙතන කරන්න තියෙන්නේ. මේක අලුත් එකක් නෙමෙයි. ද මේක මම ප්‍රකාශ කරේ හෙට රැස්වීම පැවැත්වෙනවා කියලා. ඒක මූලාසනයේ තීරණය. එහෙනම් ඔබතුමාලා යනවා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. මූලාසනයට පුළුවන් නම් ඕන නියෝගයක් දෙන්න ස්ථාවර නියෝග කියලා જાතියක් ඕන වෙන්නේ නැහැ. එහෙනම් ඔය ස්ථාවර නියෝග කියන එක අයින් කරලා දාන්න. මූලාසනයට හිතුනොත් ඕන එකක් කියලා. මේක මගේ තීරණය. හෙට දවසේ මේක රැස් වෙනවා. අපි දැන් න්‍යායපත්‍ය ඇතුළු කරලා තියෙන්නේ. කරුණාකරලා ඒකට අවශ්‍ය ඉඩ දෙන්න. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. සුමන්තිනම් කියනවා ඒගොල්ලෝ ගේනවා ෆෙඩරල් හා සමාන මං දන්නේ වගේ ව්‍යවස්ථා කියනවා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 21 දෙනෙක්ගේ සහයෝගය ලැබෙනවා කියලා. මම පැහැදිලිව කියන්න ඕන ෆෙඩරල් වෙන්න පුළුවන් රටට හානි කර දෙයක් ගේනව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත් උස්සන්න වෙන්නේ අත් කපලයි කියන එක තමයි. කපලයි සුවත් ඇරෙන්න අපේ අත් ඉස්සෙන්නේ නැtei කියන එක අපි පැහැදිලිව කියනවා. සුමන්දිරන් මන්ත්‍රීතුමා හා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එකඟතාවය මත හෙට අපේ රටේ යෝජිත ව්‍යවස්ථාව ඉදිරිපත් වෙනවා. මේ දෝත් මුදුන් තියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කරන්න යන්නේ සුමන්දිරන් මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමට අල්ලස් ලබා දීමක්. ඒ අල්ලස් ලබා දීම සිදු වෙන්නේ අයවැය සම්මත කර ගැනීම සඳහා. ඒ වගේම තමයි මේ ඉදිරිපත් වෙන යෝජනාවලිය මෙන්න මේ දෙමළ ජාතික සන්ධානයේ 2015 මැතිවරණය සඳහා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ මත පදනම් වෙලා කියන කාරණාව ඉතාම පැහැදිලි. හෙට දිනේ ඒගොල්ලන්ට ඕන වාර්තා කෑලි ආරෙමේ කියන පුළුවන්. නමුත් ව්‍යවස්ථාව කියන්න බෑ. මොකද හේතුව මේ පත් කරපු මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් තාම පක්ෂවල නියෝජක දෙවල හදාගෙන නැහැ. ඉතින් කරුණාර්ථ ජයසූරිය මැතිතුමා අර හඬෙන් වැඩ කරන කෙනෙක්නේ. ඒ වගේ බුල්ඩෝස් කරලා ගේන්න හදුවොත් ඉතින් අපි ගාවත් බුල්ඩෝස් එකට උත්තර තියෙනවා. හුඟක් අය කියනවා මේ ව්‍යවස්ථා කෙටුම් පතක් සකස් කරලා තියෙනවා කියලා. කෙටුම් පතක් සකස් කරලා නැහැ. නමුත් කෙටුම් පතක ආකාරයට තියෙන වார்த்தාවක් සකස් කරලා තියෙනවා. හරි. තව සම්මත කරන කිට්ටුවටවත් ඇවිල්ලා නැහැ. ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ ඡන්දෙකට යන්න කවුරුත් කැමති නෝ තෝක වෙන්නේ නැහැ. මෙහෙයුම් කමිටුව රැස්සලා නැහැ. මෙහෙයුම් කමිටුවට විශේෂඥ කමිටුවෙන් ආපු වார்த்தාවක් ගැන කතා කරලා නැහැ. එඳ සුමන්දිරන්ගේ හීන මොකක්වත් ඉෂ්ට කරගන්න බෑ. මොකෙක් හරි මේකට අතවිස්තර මේ රට බෙදීමේ ව්‍යාපාරයට ඒ ව්‍යවස්ථාව සම්මත කරගන්නට කැමැත්ත ප්‍රකාශ කළොත් මේ රටේ මහා සංගරත්නය අදිෂ්ඨාන කරලා තිබෙනවා. මේ අප උස්සන කවුරුණත් අපට කමක් නැහැ. කුමන හෝ මන්ත්‍රීවරයෙක් අත ඉස්සුවොත් අපි ඔවුන්ට විරුද්ධව නැවත වාරයක් පාර්ලිමේන්තුවට නොවෙන්නට පුළුවන් විදිහ විශාල දැවැන්ත වැඩපිළිවෙලක් අපි දැන් සූදානම් කරනවා. දැන් ඒකීය භාවයක් ගැන කතා කරමු. මේ ෆෙඩරල් ව්‍යවස්ථාව ආවම පළාත් 9කට නොසිතූ ආකාරයට බලය ලැබෙනවා. ඒ බලය තමයි ඉඩම් පොලිස් බලතල දීම තමයි බහානකම ක්‍රියාවලිය. එතකොට මහා ඇමතිවරයාට ඕන විදිහට තමයි පාලනය වෙන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුවට මොකද කරන්න පුළුවන්? හරියට පොල්වල්ල නැට්ට විතරයි ඉතුරු වෙන්නේ. ඔබ නැවත හැරිලා බලනකොට ඔබට පේනවා නම් ඔබ මහ බංකුව මංකොල්ල කෑවේ නැහැ කියලා ඔබට දැනෙනවා නම්, ඔබට දැනෙනවා නම් වික්ෂූන් වහන්සේලා හිරගත කළේ නැහැ කියලා, ඔබට දැනෙනවා නම් මේ රට බේරගත් ආරක්ෂක හමුදාවේ නිල දරුවන්ව සිරගත කළේ නැහැ කියලා ඔබට දැනෙනවා නම් හිරු දෙරණ වැරදි. අපි කියන්නේ ඔබ මහ බංකුව මංකොල්ල කෑවා නම්, ඔබ හාමුදුරුවරු හිරේ දැම්මා නම්, ඔබ ත්‍රිවිධ හමුදාවේ දරුවෝ හිරේ දැම්මා නම් හිරු දෙරණ නිවැරදි. ඒක නිසා මාධ්‍ය මර්ධනයකට යන්න කලින් හිතන්න මහත්තුරුනි ඔබ නිවැරදිද කියලා.